අයිබුවන් අපි අද කතා කරමු ගිටා පික්ස් ගැන අපි SLN ප්‍රොෆෙෂනල් ගිටාස් ප්ලේ කරන බිග්ිනර්ස් ලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හරි පික් එක කොහොමද තෝරගන්නේ කියන එක. ඒ වගේම එයාලා ප්ලේ කරන්නේ හරි පික් එකෙන්ද කියන එක. ගොඩක් කලාවට කරන දේ තමයි කෙනෙක් ප්ලේ කරනවා දිහා බලාගෙන එයාගෙන් අහලා එයා ප්ලේ කරන පික් එක තමනුත් අරන් ප්ලේ කරන එක. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි පික් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. සමහර කට්ටිය මෙන්න මේ වගේ පට්ට ගහනකම් පික් එක පාවිච්චි කරනවා. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන ඉන්න ඔයාලට ගැළපෙන හරිම පික් එක තෝරගන්න විදිය අපි අද ඔයාලට කියලා දෙමු. ගිටා පික්ස් ගැන අපි කතා කරද්දී අපිට ගිටා පික්ස් කැටගරයිස් කරන්න පුළුවන් ප්‍රධාන කැටගරි තුනකට. ඒ තමයි ගිටා පික්ස් වල ගේජ් එක එහෙම නැත්නම් තික්නස් එක, ඊළඟට ගිටා පික් එකේ ෂේප් එක, අවසාන සහ වැද ගත්මක තමයි ගිටා පික් එක හදලා තියෙන මටීරියල් එක. හොඳයි අපි එහෙනම් මුලින්ම ගිටා පික්ස් වල ගේජ් එක ගැන කතා කරමු. ඔයාලා ප්ලේ කරන ඔයාලගේ ගිටා එකේ සවුන්ඩ් එකට නැත්නම් සවුන්ඩ් එකේ ක්වොලිටියට සවුන්ඩ් එකේ කලයකට ප්‍රධාන වශයෙන් බලපාන ඔයාලා ප්ලේ කරන ගිටා පික් එකේ ගේජ් එක. සමහර විට මේ ගිටා ප්ලේ කරද්දි මේ ගිටා වලින් එන අවුට්පුට් ටෝන් අවුට්පුට් එක ගැන කතා කරද්දී ඔයාලා අහලා ඇති ඇටැක්, ඩිකේ, සස්ටේන් ඇන්ඩ් රිලීස් මේ කියන ස්ටෙප්ස් හතර. ඔයාලා ගැන දන්නේ නැත්නම් වැඩි කලබල වෙන්න එපා. අපි ඒ ගැන වෙනම වීඩියෝ එකක් තවත් දවසක අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පික් එකේ ගේජ් එක බලපානේ ටෝන් එකේ ඇටැක් එකට. ඒ කියන්නේ අපි යූස් කරන ගේජ් එක නැත්තම් තික්නස් එක වැඩි වෙන්න මේ ඇටැක් එකත් ටික ටික වැඩි වෙනවා. මීළඟට අපි පොඩ්ඩක් කතා කරමු ඔයාලට ප්ලේ කරන්න හම්බෙන්නේ නැත්තම් ඔයාලා ප්ලේ කරන ඔයාලට කඩේට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් කොමන් ගේජස් මොනවද තියෙන්නේ. අපි ගිටා පික්ස් වල ගේජ් එක ගැන කතා කරොත් අපිට ඒව කැටගරයිස් කරන්න පුළුවන් ලයිට්, හෙවි කියන කැටගරි දෙකකට. අපි මුලින්ම ලයිට් පික්ස් ගැන කතා කරොත් විශේෂයෙන්ම කුඩාම පික්සල්ට අපි කියන්නේ, ඒ කියන්නේ ගේජ් එක ඉතාම අඩු පික්සල්ට අපි කියන්නේ එක්ස්ට්‍රා ලයිට් ගිටා පික්ස් කියලා. සාමාන්‍යයෙන් ඒ පික්සල ඝනකම නැත්තම් තික්නස් එක මිලිමීටර් 0.45ට වඩා අඩු වගේක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා පික් එකේ සටහන් කරලා දිනවා 0.45 නැත්තම් ඊට වඩා අඩු වගේක්. සාමාන්‍යයෙන් මේ එක්ස්ට්‍රා ලයිට් පික්ස් යොදාගන්නේ ස්ට්‍රමින් වලට. විශේෂයෙන් ඒකට තියෙන හේතුව තමයි මේ පික්සලින් අවුට්පුට් වෙන ටෝන් එක නැත්තම් නොයිස් එක ඉතාම ෂාප් නැත්තම් බ්‍රයිට් ටෝන් එකක් තමයි ඉන්නේ. ඒ වගේම මේ ඇටැක් එකත් ටිකක් අඩුයි. ඒ නිසා ස්ට්‍රමින් වලට ඉතාම සුදුසුයි. සුදු සිංගලෙන් කිව්වොත් රිද්ම් ප්ලේ කරන්න නම් මරේ මරු. මේ එක්ස්ට්‍රා ලයිට් පික් වල තියෙන ගුණාංග ගැන කතා කරොත් අපිට කතා කරන්න පුළුවන් මේ පික් තුනී නිසා වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ පික්ස් වල තියෙන ලෝ තික්නස් එක නිසා මේ පික්ස් වලින් අපිට හයි කම්බිය ශබ්දයට නැත්නම් හයියෙන් ප්ලේ කිරීමේ හැකියාවකුත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පික් වලින් ප්ලේ කරද්දි ගිටාර් එකෙන් එන ලෝ අවුට්පුට් එක කියන්නේ පොඩ්ඩක් බේස් ගති අපිට එච්චර ගන්න බෑ. මේ හේතුව නිසා ඒ ගිටාර් එකේ ඩයිනමික්ස් අපිට හරියට එළියට එන්නේ නැහැ. පික්ස් වල ඊළඟට එන ගේජ් කැටගරි එක තමයි මේ ලයිට් ගේජ් කියන පික්ස්. මේ ලයිට් ගේජ් පික් වල තික්නස් එක ගැන කතා කරොත් 0.45 මිලිමීටර වල ඉඳන් 0.69 මිලිමීටර දක්වාවන පරාසයක විහිදී පවතින. මේවත් වැඩිපුරම යූස් කරන්නේ ස්ට්‍රමින් ප්ලේ කරන්න. ඊට හේතුව තමයි මේවල ගුණාංගත් බොහෝ දුරට එක්ස්ට්‍රා ලයිට් පික් වලට සමානයි. හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. එක්ස්ට්‍රා ලයිට් පික් වලට වඩා ඇටැක් එක පොඩ්ඩක් වැඩි නිසා අපිට පොඩි ලවුඩ්නස් ගතිය, කියන්නේ පොඩ්ඩක් සැරට ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එක්ස්ට්‍රා ලයිට් පික් වලට වඩා මේ ලයිට් පික්ස් වලින් ඩයිනමික් ප්ලේ කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. හොඳයි. මීළඟ කැටගරි එක තමයි මෙන්න මේ මීඩියම් ගේජ් පික්ස් කියන ඒවා. මීඩියම් ගේජ් පික් එකක් ගැන කතා කරොත් ඒ පික් එකේ ගේජ් එක අපිට වෙනස් වෙනවා 0.7 මිලිමීටර වල ඉඳන් 0.84 මිලිමීටර දක්වා. ඇත්තටම විශේෂයෙන්ම මේ මීඩියම් ගේජ් පික් ගැන කතා කරොත් විශේෂයෙන්ම ඔයාලා ලයිව් ප්ලේ කරනවා නම් ඔයාලට සමහරට සිද්ධ වෙනවා එකම සින්දුවේ විවිධ ස්ටයිල්ස් වලින් තමන්ගේ ගිටාර් එක ප්ලේ කරන්න. ඒ වෙලාවේ ගිටාර් පික් අපිට මාරු කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක මෙන්න මේ මීඩියම් ගේජ් පික් එකකින් ඔයාලට ඒ ගොඩක් ස්ටයිල් කිසිම ප්‍රශ්න නැතුව ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. අපි මීට කලින් කතා කර ලයිට් ගේජ් නැත්නම් එක්ස්ට්‍රා ලයිට් ගේජ් පික් වලට වඩා මේ මීඩියම් ගේජ් පික් එකකින් ඔයාලට ගිටාර් එකේ ඇටැක් එක, කියන්නේ ගිටාර් සවුන්ඩ්ස් වල තියෙන ඇටැක් එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසාම ලොකු ඩයිනමික් රේන්ජ් එකක් ඔයාලට මේ ගිටාර් පික් එකකින් අපිට ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කලින් කතා කර එක්ස්ට්‍රා ලයිට් එහෙම නැත්නම් ලයිට් ගේජ් පික් වලට වඩා මේ පික් එකකින් ඔයාලට ගිටාර් එකේ ලෝ එන්ඩ් එකත් පොඩ්ඩක් උස්සලා ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ස්ටමින් ප්ලේ කරන්න, ඒ වගේම සෝලෝ ප්ලේ කරන්න, රොක් ප්ලේ කරන්න සහ මේ හයිබ්‍රිඩ් පැටර්න්ස් ප්ලේ කරන්න මේ මීඩියම් ගේජ් පික් එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම ගිටාර් ප්ලේ කරන ලෝකයේ බහුතරයක් අතර ජනප්‍රියම පික් ගේජ් එක තමයි මෙන්න මේ මීඩියම් ගේජ් පික්. හොඳයි. මීළඟ කැටගරි එක තමයි මෙන්න මේ හෙවි ගේජ් පික් කියන ඒවා. මේ පික් එකක තික්නස් එක 0.85 මිලිමීටර ඉඳන් 1.2 මිලිමීටර දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේ පික් වල තික්නස් එක ගොඩක් වැඩි නිසා ඔයාලට ගොඩක් හෙවි ගිටාර්ස් ප්ලේ කරන්න පුළුවන්. මේ පික් එකේ තික්නස් එක වැඩි නිසා ඔයාලා ගිටාර් ප්ලේ කරද්දී ඇටැක් එක ගොඩක් වැඩි. ඒ නිසා ඔයාලට රොක් රිද්ම් ප්ලේ කරන්න නැත්නම් රොක් සෝලෝ ප්ලේ කරන්න වගේ නම් ඉතාම යෝග්‍යයි මෙන්න මේ හෙවි ගේජ් පික් එක. ඒ වගේම ඔයාලා බෑන්ඩ්ස් වල ලීඩ් ගිටාර් ප්ලේ කරනවා නම් මෙන්න මේ හෙවි ගේජ් එක තමයි අපි නම් රෙකමන්ඩ් කරන්නේ ප්ලේ කරන්න.
එවැගේම බේස් গিටා ප්ලේ කරන ගොඩක් අයත් මෙන්න මේ හෙවි ගේජ් පික් එකක් තමයි සාමාන්‍යයෙන් යූස් කරන්නේ. හොඳයි. අවසාන වශයෙන් ගේජ් ගැන කතා කරද්දී අපිට ඉතිරි වෙන කැටගරි එක තමයි මෙන්න මේ එක්ස්ට්‍රා හෙවි ගේජ් කියන කැටගරි. ඒ කියන්නේ thickness එක වැඩිම පික් වර්ගය. මේ එක්ස්ට්‍රා හෙවි ගේජ් පික් කියන්නේ මිලිමීටර් 1.2ට වඩා thickness එක වැඩි පික්. ඔයාලා rock සංගීතය ඉතාම කැමති කෙනෙක් නම්, heavy metal ප්ලේ කරන්න ඉතාම කැමති කෙනෙක් නම් මෙන්න මේ එක්ස්ට්‍රා හෙවි ගේජ් පික් එක තමයි ඉතාමත්ම සුදුසු වෙන්නේ. හැබැයි මේ එක්ස්ට්‍රා හෙවි ගේජ් පික් එක මේ rock metal නැත්තම් heavy metal ප්ලේ කරන්න විතරක් නෙමෙයි ගන්නෙ. විශේෂයෙන්ම jazz ප්ලේ කරද්දී, blues ප්ලේ කරද්දී විශේෂයෙන්ම යොදාගන්න පික් එකක් තමයි මේ extra heavy gauge pick එක කියන්නේ. මේ gauge එක වැඩි නිසාම එහෙම නැත්නම් මේ attack එක වැඩි නිසාම guitar එකෙන් out වෙන sound එකේ bottom එකේ තියෙන heavy එක වැඩි. ඒ වගේම guitar එකේ sound එකේ clearness එකත් වැඩි. ඒ වගේම guitar එකේ sound එක හරිම warm. ඒ නිසා සුපිරිම pick එක තමයි අපි නම් recommend කරන එක තමයි මේ extra heavy gauge pick එක. හැබැයි මේකයි අපි මෙහෙම කිව්වා කියලා ඔයාලා අද්ද ගිහිල්ලා extra heavy gauge pick එකක් කරන් play කරන් ලැහැස් වෙන්න එපා. ඒක ටිකක් අමාරුයි. අපි recommend කරන්නේ ඔයාලා gauge එක අඩු, ඒ කියන්නේ thickness එක අඩු light ගේජ් එක ඉදන් පටන් ගන්න. ඔයාලා ප්‍රැක්ටිස් කරනවත් එක්කම ඔයාලා ටිකක් දිනු වෙද්දි මෙන්න මේ එක්ස්ට්‍රා හෙවි ගේජ් නැත්නම් හෙවි ගේජ් පික් වලට මාරු වෙන්න කියලා. අපි පික් ගැන කතා කරද්දී ඊළඟට අපි කතා කරන මාතෘකාව තමයි මේ පික් එකේ හැඩය. එහෙම නැත්නම් පික් එකේ ෂේප් එක ගැන. ඔයාලා සමහරවිට හිතනවා ඇති මේ පික් එකේ මොන හැඩයක්ද? නැත්නම් මේ පික් ඔක්කොම එක වගේනේ. දැන් අපි බැලුවොත් මේ පික් එක දෙකම එක වගේ ඔයාලට පේන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ පික් වල හැඩය අනුවත් গিටාර් එක ප්ලේ කරන විදිය, නැත්නම් গিටාර් ප්ලේ කරන ස්ටයිල් එක, গিටාර් එකෙන් එන සවුන්ඩ් එකත් වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම ජනප්‍රියම පික් ෂේප් එක ගැන කතා කරමු. ඒ තමයි 351. දැන් ඔයාලා කල්පනා කරන්න ඇති මේක ලෝකේ ජනප්‍රියම පික් ෂේප් එක නම් මම කොහොමද මේක දන්නේ නැතුව හිටියේ කියලා. ගොඩක් අය මේ පික් එකට කියන්නේ Fender shape pick එක කියලා. ඇත්තටම මේ පික් එකේ ඇත්ත නම තමයි, සම්පූර්ණ නම තමයි Standard 351 shape. එහෙම නැත්නම් අපි කවුරුත් කියන Fender shape. මේ තියෙන අපි කලින් කතා කරපු 351 shape එකේ pick එක. සාමාන්‍යයෙන් ඔයාලා කඩේකට ගිහිල්ලා shop එකකට ගිහිල්ලා මට pick එකක් දෙන්න කිව්වොත් ඒ කඩේ ඉන්න මුදලාලි මහත්මයා ඔයාලට දෙන්නේ මෙන්න මේ standard 351 shape එකේ pick එක. ඇත්තටම මේ pick එක හඳුන ගන්න හරිම ලේසි. මේ pick එක හඳුන ගන්න ලේසිම ක්‍රමය තමයි ඔයාලට මේ pick එකේ point එක බැලුවොත් මේ sharp point එකක් ඔයාලට පේන්නේ නැහැ. ඒ වගේම මේ pick එකේ sides වල වක්‍රතාවය අඩුයි. ඔයාලට මං කියපු ක්‍රම දෙකෙන් පුළුවන් මේ pick එක හරියට අඳුන ගන්න. අපි ගාව අද මේ තියෙන්නේ Dadaria Duralin pick එකක්. මේ pick එක standard 351 shape pick එක. ඔයාලා මේ pick එකෙන් ඔයාලා গিටාර් එක ප්ලේ කරද්දී මේ গিටාර් එකෙන් output වෙන්නේ පොඩ්ඩක් mellow ගතියට බර sound එකක්. يعني brightness bright ගතිය ටිකක් අඩුයි. mellow tone එකක් තමයි ඉන්නේ. හැබැයි හරිම clean ඔයාලගේ sound එක. හොඳයි. අපි දෙවෙනි pick වර්ගය ගැන කතා කරමු. නැත්නම් දෙවෙනි pick shape එක ගැන කතා කරොත් අපි ඒ shape එකට කියන්නේ standard pick shape. මතක තියාගන්න කලින් එක standard 351 shape එක. අපි දැන් කතා කරන pick එකට කියන්නේ standard shape එක කියලා. මේ තියෙන්නේ මේ pick එක. මේ pick එක මම කලින් කතා කරපු 351 pick එකෙන් වෙනස් වෙන්නේ ඔයාලට බැලුවොත් පේනවා මේ pick එකේ tip එක හරිම sharp. ඔයාලට මේ pick දෙක එක තැන තියලා බැලුවොත් ඒ වෙනස හොඳට අඳුන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ pick එකේ දෙපැත්තේ sides බැලුවොත් අපිට පොඩ්ඩක් වක්‍ර වෙලා තිනවා කියලා දැක් ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ 351 pick එකට වඩා මේ standard pick එකේ වක්‍රතාවය වැඩි. ඒ වගේම tip එක sharp. ඒ වගේම මේ guitar pick එකේ tip එක sharp නිසාම අපිට guitar එකෙමුත් හොඳ sharp bright ක්ලිකී ටෝන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා acoustic guitar එකෙන් lead play කරනවා නම් නියම pick එක තමයි මෙන්න මේ standard shape pick එක. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ලෝකේ ජනප්‍රියම මේ pick එක උනාට අපි කැමති මෙන්න මේ standard නැත්නම් මේ sharp tip එකක් තියෙන pick එක. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න ඕන මේක සාමාන්‍යයෙන් all round pick එකක්. ඒ උනාට strumming කරන්න නම් එච්චරම සුදුසු නෑ. ඔයාලා strumming කරනවා නම් මෙන්න මේ 351 pick එකක් තමයි වඩාම සුදුසු. මේ strumming කියන්නේ තව පාරක් කිව්වොත් මේ rhythm ඈ. ඒ වගේම pick ගැන කතා කරද්දී තවත් ප්‍රධාන shapes වර්ග හතරක් තියෙනවා. අද දැනට නම් ඒ shapes ඒ shape වලට අදාළ pick මං ගාව නැහැ. හේතුව තමයි ඔයාලා කවුරුත් දන්න මේ දවස්වල ටිකක් අමාරු පිට එළිය පහළට යන්න. ඒ වගේම order කරපු ඒවා තාම ආවේ නැහැ. අපි ඒවල රූප මෙතනින් දාන්නම්. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු. ඔයාලා ගොඩක් jazz music වලට කැමති නම් නැත්නම් jazz play කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් jazz players ලා use කරන මෙන්න මේ jazz 3 කියන shape එක. සාමාන්‍ය මෙන්න මේ standard pick එකට වඩා ටිකක් පොඩි. ඒ වගේම මේ standard pick එක වගේම sharp tip එකක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ pick එක එච්චර ප්‍රසිද්ධ නැහැ. හේතුව තමයි මේ pick එක සාමාන්‍යයෙන් all rounders ලා use කරන pick එකක් නෙවෙයි. විශේෂයෙන්ම jazz players ලා භාවිත කරන pick එකක්. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට ලංකාවේ මේක ටිකක් හොයා ගන්නත් ටිකක් අමාරුයි. මේ පික්කෙන් වල গিටාර් එක ප්ලේ කරද්දී හරිම ෂාප් ක්ලීන් ටෝන් එකක් තමයි එළියට එන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ ටෝන් එකක් තමයි අපි ජෑස් ප්ලේ කරද්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ජෑස් ප්ලේ කරනවා නම්, ඒ වගේම ඔයාලා ලීඩ් ප්ලේ කරන්න යනවා නම් සුදුසු පික් එකක් තමයි මෙන්න මේ ජෑස් 3 කියන ෂේප් එක. සාමාන්‍ය මේ ජෑස් මියුසික් කියන්නේ යාලා සලකන ජෑස් කියන්නේ හරියට නිකන් ලැන්ග්වේජ් එකක් වගේ. ඒ ජෑස් මියුසිෂියන්ස් ලා ජෑස් එකමයි. ඒ නිසා මේ පික්කෙන් එන ඩයිනමික් රේන්ජ් එකේම හරිම වැඩි. එනිසා ඔයාලා ජෑස් ප්ලේ කරන්න කවදාවත් ආසාවක් ඇති වුණොත් අපි ඔයාලට ඇඩ්වයිස් කරනවා ඔයාලා මේ ජෑස් 3 shape
පික්කෙකට යන්න කියලා. හොඳයි අපි මීළඟට කතා කරන පික් ෂේප් එක තමයි මෙන්න මේ tear drop shape. එහෙමත් නැත්නම් thin and wide කියන මෙන්න මේ pick shape එක. මේ pick එක jazz tree pick shape එකකටත් වඩා තරමක් උඩයි. ඒ නිසා ඔයාලට fast play කරනවා නම් ඔයාලා fast lead type නැත්නම් fast jazz play කරනවා නම් ඉතාලම සුදුසු pick එකක් තමයි මෙන්න මේ tear drop shape pick එක. ඒ වගේම මේ tear drop shape pick එක මෙන්න මේ standard pick එකේම පොඩි version එකක් කියලා කිව්වොත් මන් නිවැරදි. වෙනසකට තියෙන මෙන්න මේ standard shape එකේ මේ තියෙන උඩ තියෙන flatness එක පොඩ්ඩක් round වෙනවා ඔයාලා මේ tear drop shape pick එකට ආවම. කොටින්ම සුදුසු मेन मे मल्ली तमाइ टीयर ड्रॉप शेप पिके टीयर ड्रॉप शेप पिकल तीन पड़ी वास पिके पड़ी निशा पिके अलग तीन ग्रिप टिका कुड़ेसा वाला प्ले कर अति पिके अति गिल तीन हेकि पोड कड़ी पोड बला प्ले कर अभी मील कथा कर पिकेपे ट्रयांगल शेप पिकन ए पिके तदम पेन मंगा मे ट्रयांगल शेप पिके अभी कथा कर मे पिके हर त्रिकोण विशेषत्व मे पिके सैड तुने प्ले क्रीम हेकि सरल की प्ले कर මේ පික් එක සාමාන්‍ය අනිත් පික් එක වගේ තුන් ගුණයක් ඇතුළට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මේ පික් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නිසාම විශේෂයෙන්ම ස්ට්‍රමින් ප්ලේ කරන්න ඉතාම හොඳයි. ඊට අමතරව ඔයාලා බ්ලූස් එහෙම ප්ලේ කරනවා නම් මෙන්න මේ බ්ලූස් ග්‍රාස් කියන මියුසික් ස්ටයිල් එක ඔයාලා ෆලෝ කරනවා නම් ඒකටත් ඉතාම යෝග්‍යයි මෙන්න මේ ट्रायंगल शेप पिक तवाद क्या तीन मैं ट्रायंगल शेप पिक अभी कलिंग कथा कर टीयर ड्रॉप शेप पिक वगैरह में मे पिक लोक होंद ग्रिप तीन मे पिक हाउस प्ले क्रीम हेकि अदस अभी कथा कर अवसान पिक शेप मैं मोरा वरल पिक शार्क फिन शेप पिक मे पिक विशेषत्व मे पिक साइड तेरे बेलो पॉइंट्स की पैकती है विशेष मे टिप्स वेदगत्मी वाला गिटा या मे टिप्स पल्लेट एदगनी स्ट्रिंग वाला सामान्य हालाती है इंग्लिश कंट्रीस यूएस प्ले कर पंक रॉक बैंड तीन पड़ी गिटार साउंड अन्न साउंड इफेक्ट मेन मे शार्क फिन पिक अभी मीला कथा कर गिटार पिक्स अदल तीन मेटीरियल दंग वाला बल मुकदमे मेटीरियल तीन वेदगत्म एक्वश में कथा करो मे गिटार पिक गिटार पिकिंग वाला गिटार प्ले कर गिटार साउंड විශේෂයෙන්ම බලපානවා මේ ගිටාර එකේ ගිටාර් පික් එකේ මැටීරියල් එක. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ ගිටාර් පික් එකේ කල්පවැත්ම නැත්තම් මේ ගිටාර් පික් එකේ ෆ්ලෙක්සිබිලිටි එක මේ ගිටාර් පික් එකේ ග්‍රිප් එක ඒ වගේම ස්ට්‍රින්ග් එකත් එක්ක තියෙන ෆ්‍රික්ෂන් එක එහෙම නැත්නම් ඝර්ෂණය සහ ගිටාර් පික් එකේ මිලත් මේ මැටීරියල් එක අනුව වෙනස් වෙනවා. හොඳයි කෙනෙකුට අහන්න පුළුවන් මේ ගිටාර් පික් හදන හොඳම මැටීරියල් එක මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් ඔයාලට සුපිරිම ගිටාර් පික් එක ගන්න ඕන නම් ඔයාලට कैसबैक मरण सिद्धन एट हेतु तम ए गिटा पिक हदाने एम को कैसबैगे पिटे तीन कैसबैगे खट्टे कैसबै पोत्तकिंग कैसबैक कैसबै पोत्तकिंग कैसबैगे नमतम अटलांटिक हॉक्स बिल टर्टल सामान्य मेन की अमार गुड़का मेक यूज कर नमतम मेन मे टोटॉइस शेल की नम टोटॉइस शेल मेन मे पिक सामान्य अद दवस अद खाली वाले बागार इसलाम सिद्धनो बेरूल हर मेगम पे बोट नगला अट्लांटिक सागर हर गिहिला कैसबैग अलगेना कैसबैवा कट गल पिक कदा मोकद दैनट मे लो दैनट लोके अलव किरीम तहनाम करलतम तीन सामान्य అలవిని నే హేతుతో අපිට මේ සතාව මරන්න වෙන නිසා සාමාන්‍ය දැනට මේ වෙළඳපළේ ටෝටොයිස් ෂෙල් පික්ස් නැති නිසා ඒ ටෝටොයිස් ෂෙල් එකේ තියෙන ගුණාංග අනුකරණය කරමින් නිපදවපු සින්තටික් මැටීරියල් එකක් තියෙනවා අපි ඒකට කියනවා ටෝටෙක්ස් පික් එකක් කියලා ටෝටෙක්ස් පික් මේ මංගව මගේ අතේ තියෙන්නේ ඩන්ලොප් ටෝටෙක්ස් පික් එකක් ඔයාලට බැලුවත් වෙනවා මේ පික් එකේ ගහලම තියෙනවා නිකන් කැෂ් බෑග් වගේ ලකුණක් ඇත්තට මේක ප්ලාස්ටික් වර්ගයක් මේ ප්ලාස්ටික් වර්ගයට කියන නම තමයි ඇසිටෙල් කියන්නේ අපි ඔයාලට රෙකමන්ඩ් කරන්න ඔයාලා පික් එකක් ගන්න ඕන නම් මෙන්න මේ ඇසිටෙල් එහෙම නැත්නම් මෙන්න මේ ටෝටෙක්ස් කියන මැටීරියල් එකකින් පික් එකක් ගන්න කියලා. ඔයාලා මේ ටෝටෙක්ස් පික් එකක් එහෙම නැත්නම් ඇසිටෙල් පික් එකක් යූස් කරොත් ඔයාලට ලැබෙන වාසි කිහිපයක් තියෙනවා. විශේෂම වාසි තමයි මේ පික් එක ගොඩක් ඩියුරබල්. ඒ කියන්නේ ගොඩක් කාලයක් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට බැලුවොත් පේනවා මගේ මේ වම් අතේ තියෙන මේ රතු පාට පික් එක ඔයාලට බැලුවොත් පේනවා මේ මංගව මගේ අතේ තියෙන්නේ දැන් පික් වර්ග දෙකක්. මේ මංගේ වම් අතේ තියෙන රතු පාට පික් එක මේ ඇලිස් පික් එකක්. මේක ප්ලාස්ටික් පික් එක අපිට හොයාගන්න බැරුණා ඇත්තට මේක මොන මැටීරියල් එකෙන්ද කියලා. හැබැයි මේ තියෙන්නේ ටෝටෙක්ස් පික් එකක්. ඔයාලට බැලුවොත් පේනවා මේ පික් දෙකේ ටිප් එක ගැන ටිප් එක බැලුවොත් ටෝටෙක්ස් පික් එක ඉතාමත් හොඳ තත්වයක තාමත් තියෙනවා. නිකන් අලුතෙන් ගත්තා වගේ ස්ටික් එක නම් පොඩක් ගිහිල්ලා තියෙනවා. ඒුණාට ඉතාම හොඳයි. අපි මේ පික් දෙකම දැන් මාසික කාලයක් තිස්සේ යූස් කරනවා. සාමාන්‍ය වශයෙන් දාල වශයෙන් සමාන කාලයක් තමයි යූස් කරේ. ඔයාලට බැලුවොත් පේනවා මේ ඇලිස් පික් එකට වඩා මේ ටෝටෙක්ස් පික් එක එහෙම නැත්නම් ඇසිටෙල් පික් එක ඉතාම හොඳ තත්වයක තාමත් තියෙනවා.
ටිප් එක එහෙම ඉතාමත් හොඳ තත්යක තියෙනවා. හැබැයි ඇලිස් පික් එකේ ටිප් එක ගොඩක් කෙවිලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ටෝටෙක්ස් නැත්නම් ඇසිටල් පික් වල තියෙන තවත් වැදගත් ගුණයක් තමයි ගිටාර් එකෙන් එළියට එන ටෝන් එක හොඳ රවුන්ඩ් ටෝන් එකක් ඔයාලට එනවා. හොඳ මිඩ්, හොඳ බේස්, හොඳ හයි ෆ්‍රීකවන්සිස් වලින් තියෙන රවුන්ඩ් ටෝන් එකක් ඔයාලට මේ ඇසිටල් පික් වලින් ගන්න පුළුවන්. ඒ වගේම ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකක් එක්ක තියෙන මේ ෆ්‍රික්ෂන් එක ඝර්ෂණය ඉතාම අඩුයි. ඒ නිසා ඔයාලට ඉතාම පහසුවෙන් ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. තවත් ගුණාංගයක් තමයි ඔයාලගේ පික් නොයිස් එක ඉතාම අඩුයි මේ ටෝටෙක්ස් පික් එකක් එහෙම නැත්නම් ඇසිටල් පික් එකක් යූස් කරනවා. අපි මීළඟට කතා කරන පික් මැටීරියල් එක තමයි මෙන්න මේ සෙලියුලොයිඩ් කියන ප්ලාස්ටික් වර්ගය. ඇත්තම කිව්වොත් මේ ප්ලාස්ටික් වර්ගය හරිම කොමන්. ඉස්සරලාම ගිටාර් පික් එකක් ප්ලාස්ටික් වලින් හැදුවා නම් ඒ හැදුවේ මෙන්න මේ සෙලියුලොයිඩ් කියන ප්ලාස්ටික් මැටීරියල් එකකින්. අපි මේ සෙලියුලොයිඩ් පික් ගැන කතා කරොත් මේ මංගව අද තියෙන මේ සෙලියුලොයිඩ් පික් එකක් මේ සෙලියුලොයිඩ් පික් එකෙන් හොඳ අපිට වින්ටේජ් ස්ටෝන් එකක් එනවා. වින්ටේජ් කියන්නේ සාමාන්‍යයෙන් පරණ කියන අදහසනේ. ඉතින් හරි, මේ තමයි ඉස්සරලාම පික් එකක් හදපු ප්ලාස්ටික් වර්ගය. ඉතින් මේකෙන් ආපු ටෝන් එකට තමයි අපි අද කාලේ කියන්නේ මේ වර්තමානයේ වින්ටේජ් ස්ටෝන් එකක්. අපි මීළඟට කතා කරන පික් මැටීරියල් එක තමයි නයිලොන් කියන්නේ. අතර මේ නයිලොන් කියන්නේ ඇත්තෙන්ම කිව්වොත් ප්ලාස්ටික් වර්ගයක්. මේ නයිලොන් වලින් හදන පික් වල තියෙන වැදගත්කම තමයි නැත්තම් විශේෂත්වය තමයි ෆ්‍රික්ෂන් එක ටිකක් වැඩි. ඒ කියන්නේ ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකත් එක්ක තියෙන ෆ්‍රික්ෂන් එක වැඩි. ඒ නිසා ඔයාලට ගිටාර් එක ප්ලේ කරද්දී පොඩ්ඩක් හෙවි ගතියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ නයිලොන් පික් හරිම ෆ්ලෙක්සිබල්. හොඳට නමන්න පුළුවන් නැමෙනවා. ඒ නිසා ස්ට්‍රමින් කරන්න නම් සුපිරි පික් එකක්. අපි මේ කලින් කතා කරපු ටෝටෙක්ස්, නයිලොන්, සෙලියුලොයිඩ් කියන ප්ලාස්ටික් වර්ග තුනට අමතරව තවත් විවිධ ප්ලාස්ටික් වර්ග වලින් මෙන්න මේ පික් හදනවා. අපි 얘ගෙන බොහොම කෙටියෙන් අද කතා කරමු. මොකද මේ පික් එච්චර ජනප්‍රිය පික්ස් නෙමෙයි. අපි මීළඟට කතා කරන පික් මැටීරියල් එක එහෙම නැත්නම් ප්ලාස්ටික් මැටීරියල් එක තමයි මෙන්න මේ අල්ටෙම් කියන මැටීරියල් එක. මේ මැටීරියල් එක හදන පික් විශේෂයෙන්ම යූස් කරන්නේ ඔයාලා මැඩ්ලින් එක ප්ලේ කරනවා නම්. විශේෂයෙන්ම මැඩ්ලින් ප්ලේ කරන්න හදලා තියෙන පික් වල තියෙන මැටීරියල් එක තමයි මෙන්න මේ අල්ටෙම් කියන්නේ. මීළඟ ප්ලාස්ටික් වර්ගය තමයි ලෙග් සෑන්ඩ් කියන ප්ලාස්ටික් වර්ගය. මේ ප්ලාස්ටික් වර්ගය හරිම තදයි. ඒ වගේම ග්ලාස් එකක් වගේ හරිම පොලිෂ් ගතියක් අපිට දක්න ලැබෙනවා. විශේෂයෙන්ම තික්නස් එක වැඩි, ෆ්‍රික්ෂන් එක වැඩි පික් එකක් නිර්මාණය කරන්න යොදා ගන්න සාමාන්‍ය මෙන්න මේ ලෙග් සෑන්ඩ් කියන පික් එක. ඒ නිසා ඔයාලා බේස් ප්ලේ කරනවා නම් ඉතාම හොඳ පික් එකක් තමයි මෙන්න මේ ලෙග් සෑන්ඩ් කියන මැටීරියල් එකෙන් හදපු පික් එක. මීළඟට කතා කරන පික් හදන ප්ලාස්ටික් මැටීරියල් එක තමයි මෙන්න මේ ඇක්‍රිලික් කියන ප්ලාස්ටික් එක. මේක හරිම කොමන් ප්ලාස්ටික් එකක්. සාමාන්‍යයෙන් පික් වර්ග ගොඩක් වෙළඳපොලේ තියෙනවා මෙන්න මේ ඇක්‍රිලික් කියන ප්ලාස්ටික් ටයිප් එකට යන පික්. මේ වල තියෙන විශේෂත්වය තමයි මේ පික් එක ගොඩක් හයියි. ඒ වගේම හොඳට නමන්න පුළුවන්, නැමෙන්න පුළුවන්. ඒ නිසා ඩියුරබිලිටි එකත් ටිකක් වැඩි. හොඳයි, අපි දැන් පික් හදන ප්ලාස්ටික් මැටීරියල් වර්ග 6ක් ගැන කතා කරා. ප්ලාස්ටික් වලින් විතරමද හදන්නේ? නැහැ, ඊට අමතරව තවත් විවිධ මැටීරියල් වර්ග මෙන්න මේ පික් හදන්න යොදා ගන්නවා. අපි ඒ ගැනත් සුළුෙන් කතා කරමු. පළවෙනි එක තමයි මෙන්න මේ වුඩ්, එහෙම නැත්නම් ලීයෙන් හදන පික්. ඔයාලා වුඩ් පික් එකකින් ගිටාර් එකක් ප්ලේ කරනවා නම් ඒ ගිටාර් එකේ හයි ෆ්‍රීකවන්සිස් පොඩ්ඩක් මියුට් වෙලා තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මිඩ් එන්ඩ් එකට පොඩ්ඩක් මිඩ් එකට පොඩ්ඩක් බර ටෝන් එකක් තමයි ගිටාර් එකෙන් එළියට එන්නේ. ඒ නිසා ගිටාර්ගේ තියෙන ටෝන් එකේ බ්‍රයිට්නස් එක නැත්තම් බ්‍රයිට් ටෝන් ගතිය පොඩ්ඩක් විතර අඩු වෙනවා ඔයාලා මේ වුඩ් පික් එකකින් ගිටාර් එක ප්ලේ කරොත්. ඊළඟ මැටීරියල් එක තමයි මෙන්න මේ හෝන්. එහෙම නැත්තම් අං. සාමාන්‍යයෙන් විවිධ සත්තුන්ගේ අං වර්ග ගොඩ තියෙනවා. මිනිසුන්ට සමහර අයට තියෙනවා ඉතින්. මේ අං වලින් හදන පික් තමයි අපි මේ හෝන් පික් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නම් මේවා පොඩ්ඩක් කන්ට්‍රෝවර්ෂල්. ඒ කියන්නේ මේවා ප්ලේ කරන එක, ඒ කියන්නේ මේවා නිෂ්පාදනය කරන එක, අපනයනය කරන එක පොඩ්ඩක් අපි දන්නේ නැහැ. මේක නීත්‍යානුකූල පසුබිම කොහොමද කියලා මම නම් තාම දැකලා නැහැ ලංකාවේ හෝන් පික් එකක්. ඔයාලා හැම දැකලා තියෙන කෙනෙක් ඉන්නව නැත්නම් පික් ප්ලේ කරන කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න එපා. බැරලා පොලිසියෙන් දැක්කොත් අල්ලගෙන පුළුවන්. ඊළඟ පික් මැටීරියල් එක තමයි මෙටල්. ඒ කියන්නේ ලෝහ. විශේෂයෙන්ම මේ ලෝහ පික් වානේ කියන ලෝහෙන් නැත්නම් ස්ටේන්ලස් ස්ටීල් වලින් මලන් දුම් බැඳෙන වානේ වලින් තමයි සාමාන්‍ය නිෂ්පාදනය කරන්නේ. ඔයාලා මේ මෙටල් පික් එකකින් ගිටාර් එක ප්ලේ කරද්දී හරිම ෂාප්, බ්‍රයිට්, රවුන්ඩ් ටෝන් එකක් තමයි ඔයාලා ගිටාර් එකෙන් එළියට එන්නේ. ඒ වගේම ලවුඩ්නස් එකත් ඉතාම වැඩි. ඒකට හේතුව තමයි මේ මෙටල් පික් එකකින් ප්ලේ කරත් තමයි ඔයාලගේ ගිටාර් එකේ ඇටැක් එක ඉතාම හොඳට එන්නේ. ඊළඟ පික් මැටීරියල් එක තමයි මෙන්න මේ සෙරමික්. ඔව්, ඔයාලගේ පිගාන හදලා තින්නෙත් ඒ මැටීරියල් එකෙම තමයි. මේ සෙරමික් පික් ඔයාලා දන්නවා. ඔයාලා දන්නවා සෙරමික් කියන මැටීරියල් එක හරිම ස්මූත්. ඒ නිසා ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකත් එක්ක තියෙන ෆ්‍රික්ෂන් එක ඉතාම අඩුයි. ප්ලේ කරන්න ඉතාම ලේසි. හැබැයි පික් එක නැමෙන්නේ එහෙම නැහැ. ඒ නිසා ස්ට්‍රමින් වලට නම් මේ පික් එක කිසිසේත්ම යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම වට ගන්නවා, වට ගත්තොත් ඉතින් බින. අපි මීළඟට කතා කරන පික් මැටීරියල් එක තමයි මෙන්න මේ ෆෙල්ට් කියන මැටීරියල් එක. මේක හරිම සොෆ්ට්. හරි නිකන් පුළුන් වගේ. පුළුන් තරම්ම සොෆ්ට් නෑ. සාමාන්‍ය උකුලිලි වගේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරද්දී තමයි මේක යොදාගන්නේ. ඒකට හේතුව තමයි මේ පික් එකකින් ඔයාලා ගිටාර් එක ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරොත් ඇටැක් නොයිස් එක ඇටැක් එක ඉතාම අඩුයි. ඒ කියන්නේ ඇටැක් එක අඩුයි. ඔයාලා ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකේ සස්ටේන් එක තමයි ඔයාලට හොඳට ඇනි. ඉතින් උකුලිලි ප්ලේ කරන්න ඉතාම යෝග්‍යයි ඒ වගේ පික් එක. ඊළඟට අපි කතා කරන මැටීරියල් එක තමයි ස්ටෝන්. නැත්තම් මේ පාෂාණ වලින් හදපු පික්. මේ කළු ගල් වලින් එහෙම නම් හදනවා දැකලා නැහැ. සාමාන්‍යයෙන් තිරුවාණා වගේ විනිවිද පේන ස්ටෝන්ස් වලින් හදපු පික්ස් තමයි දැකලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම නම් ප්ලේ කරලා නැහැ. ලංකාවේ මම දැකලා නැහැ. විකුණන්න තියෙනවා. තියෙනවා නම් ඒක පල්ලෙහාම් කමෙන්ට් කරන්න. ඒ වගේ තියෙන පොලිසියෙන් අල්ලන එකක් නැහැ. හරි.
අපි දැන් කතා කරා ගිටාර් පික්ස් ගැන ගොඩක් දේවල්. අපි ගිටාර් පික් එකේ ගේජ් එක ගැන කතා කරා, මැටීරියල් එක ගැන කතා කරා. ඒ වගේම අවසන් වෙනකන් අපිත් එක්ක ඉන්න අපි ඔයාලගේ ප්‍රධාන දැවෙන ප්‍රශ්න කිහිපයකටත් පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි මේ කලින් කතා කර කැටගරිස් වලට අමතර තවත් කැටගරිස් කිහිපයක්ම තියෙනවා. ඒවා ගැන එච්චරම ඉතින් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. එච්චරම වැදගත් ඒවා නෙමෙයි. අපි ලාවට ඒවා කියාගෙන යන්න. එක තමයි මේ ගිටාර් පික් වල තියෙන ටෙක්ස්චර් එක. ටෙක්ස්චර් කියන්නේ ඔයාලා අල්ලා බලද්දි ඔයාලට දැනෙන විදිය. ඔයාලා ප්ලේ කරන ගොඩක් පික් මෙන්න මේ වගේ හරිම ස්මූත් පික් වෙන්නේ නැති. ඊට අමතර ඔයාලට මැට් ෆිනිෂ් එකෙන් තියෙන පික්ස් බලා ගන්න පුළුවන්. තවත් පික් වර්ගයක් තියෙනවා හොඳ ග්‍රිපි පික්ස්. ඒවල ඒ පික් වල මෙන්න මේ අපේ පික් එක අල්ල ගන්න තැන මෙන්න මේ වගේ ටෙක්ස් ටෙක්ස් වලින් හරි එහෙම නැත්නම් විවිධ පැටර්න්ස් වලින් හරි විවිධ කැටයම් වගේ දාලා තිනවා. ඒ කියන්නේ කැටයම් කපලා වගේ තිනවා. ඔයාලට හොඳට පික් එක ග්‍රිප් කරලා අල්ල ගන්න පුළුවන් ඒ තැන් වලින්. ඒ වගේ මීට අමතරව පික් වල ෆිල් ඉදලා තිනේ. ඒ කියන්නේ හෝල්ස් තියෙන පික් අපිට බලා ගන්න පුළුවන්. විවිධ කැනල්ස් වගේ කපලා තියෙන පික්ස් බලා ගන්න පුළුවන්. මෙන්න මේවා ගොඩක් ටෙක්ස්චර් ටයිප්ස් අපිට පික් වල දැක ගන්න හම්බ වෙනවා. හැබැයි අපි ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ ඔයාලා ඉස්සර වෙලාම නම් ගිටාර් පික් එකක් තෝරගන්නේ හොඳ ග්‍රිපි පික් එකක් නැත්නම් මැට් ෆිනිෂ් පික් එකක් වගේ එකක් තෝරගන්න කියලා. හොඳයි. අපි මේ කතා කරපු සියලුම පික්ස් අපි අල්ලගත්තේ මෙන්න මේ විදියට. ඊට අමතරව ඔයාලා දැකලා ඇති මෙන්න මේ ඇඟිලි වලට දාලා ප්ලේ කරනවා. ඒ වගේම මේ තම්බ් එකට දාලා ප්ලේ කරනවා. ඒවත් ගිටාර් පික්ස්ම තමයි. ඒවත් හැබැයි විවිධ නම් අපි යූස් කරනවා. සාමාන්‍යයෙන් මේ ඇඟිලි වලට දාලා අපේ නියපොතු වගේ ප්ලේ කරන ගිටාර් පික්ස් වල අපි කියන ෆින්ගර් නේල් පික්ස් කියලා. ඔයාලා දැකලා ඇති මෙන්න මේ තම්බ් එකටත්, ඒ කියන්නේ අපේ මහපට ඇඟිල්ලටත් පික් එක දානවා ප්ලේ කරන්න. අපි ඒවට කියනවා තම්බ් පික් කියලා. මෙන්න මේ වගේ පික්ස් වර්ගත් මියුසික් ස්ටයිල් එක අනුවත් අපිට විවිධ කැටගරි වලට වෙන් කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයාලගේ දැවන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා ගොඩක් දෙනෙක් අපේ FB page එකට message කරලා ඒවලා තිබ්බා මේ පික් ගැන. පික් එකක් තෝරගන්නේ කොහොමද? නැත්තම් පික් එකක් මිලදී ගන්න කොහොමද? මොනවද හොඳ පික්? රිදම් ප්ලේ කරන්න හොඳ පික් මොනවද? ලීඩ් ප්ලේ කරන්න හොඳ පික් මොනවද? බේස් ප්ලේ කරන්න හොඳ පික් මොනවද? මේ වගේ ප්‍රශ්න ගොඩ අහලා තිබ්බා. අපි මේ වගේ දැවන ප්‍රශ්න කිහිපයකට දැන් පිළිතුරු හොයලා බලමු. පුළුවන්. හැබැයි වැඩක් නැහැ. මේ තියෙන අපි ඒ වගේ කපාගත්ත පික් එකක්. ඔයාලට බැලූ බැලමට පේනවා මේ පික් එකකයි මේ වගේ පික් එකයි අතර හැඩේ කිසිම වෙනසක් නැහැ. මේ පික් එක අපි කපාගත්තේ පවුඩර් ටින් එකකින්. සාමාන්‍යයෙන් අපිට මේක අල්ලපු ගමන් තේරෙනවා මේක හරිම චීප් මැටීරියල් එකක් කියලා. මේකේ තියෙන අවාසිය තමයි, නැත්තම් මේ පික් එක යූස් කරන එකේ පාඩුව තමයි මේ පික් එකක් නැමුණව තමයි ආපහු දිගෑරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බෙන්ඩ් එක නිතරම මේ බෙන්ඩ් එක ආපහු තිබු තත්ත්වෙට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පික් එක ටික දවස පාවිච්චි කරද්දී ඔයාලට පාවිච්චි කරන්න බැරි තත්ත්වෙටම පත්ලා යනවා. හොඳයි. අපි උපකල්පනය කරමු ඔයාලා ලීඩ් ගිටාර් එකකින් ඇම්ප් එකකට ප්ලග් කරලා ඉලෙක්ට්‍රොනිකලි ප්ලේ කරනවා කියලා. ඒ කියන්නේ ඔයාලට ගිටාර් එකේ නොයිස් එක නැත්නම් සෝරි ගිටාර් එකේ ලවුඩ්නස් එක ගැන වරි වෙන දෙයක් නැහැ. ඒ වගේ වෙලාවක ස්ට්‍රමින් ප්ලේ කරනවා. ඒ කියන්නේ ඔයාලා රිද්ම් ගහනවා නම් අපිට මේ ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරද්දී ඒ ස්ට්‍රින්ගේ තියෙන ඇටැක් එක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ සස්ටේන් එක හොඳට තියාගන්න ඕනේ. ඒ නිසා අපි ගේජ් එක ටිකක් අඩු පික් එකක් තමයි තෝරගන්න ඕනේ. විශේෂයෙන් ලයිට් ගේජ් නැත්නම් එක්ස්ට්‍රා ලයිට් අපි නෑ රෙකමෙන්ඩ් කරන්නේ ලයිට් ගේජ් එකක් වගේ එකක් තෝරගන්න කියලා. ඔයාලා වගේ ලයිට් ගේජ් එකක් තෝරගෙන ඒකෙන් ස්ට්‍රමින් කරත් හොඳ ක්ලීන් ස්ට්‍රමින් පැටර්න් එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා හිතමු ඔයාලට ඇම්ප් එකක් නැහැ. ඔයාලා ඇකෝස්ටික් ගිටාර් එකක් ප්ලේ කරනවා කියලා. එතකොට ඔයාලා ලයිට් ගේජ් පික් එකක් අරන් ප්ලේ කරොත් වෙන්නේ මේකේ ඇටැක් එක අඩු නිසා ඔයාලට ගිටාර් එකේ ලවුඩ්නස් එක ටිකක් එලියට එනවා මදි. අන්න ඒ අවාසියත් පොඩ්ඩක් තියෙනවා. හැබැයි ඔයාලා මයික් එකක් යූස් කරනවා නැත්නම් මේක යුනිට් එකට ප්ලග් කරනවා නම් කිසිම ප්‍රශ්න නැහැ ඔයාලා යූස් කරන්න ලයිට් ගේජ් පික් එක. අපි ලීඩ් ප්ලේ කරනවා නම් අපිට විශේෂයෙන් ඕන හොඳ ඩයිනමික් රේන්ජ් එකක්. ඒ කියන්නේ හොඳ හයි ෆ්‍රීකවන්සිස්, හොඳ මීඩ්, හොඳ ලෝ අපිට මේ ගිටාර් එක එම්ෆසයිස් කරගන්න ඕනේ. ඒ වගේම ගිටාර් එකේ ටෝන් එක නැත්නම් ගිටාර් එකේ ලවුඩ්නස් එක පොඩ්ඩක් හෙවි වෙන්නත් ඕන. විශේෂයෙන්ම මේ කියන්නේ මෙන්න මේ ගිටාර් එකේ ඇටැක් එක, ස්ට්‍රින්ග් එකේ තියෙන ඇටැක් එක අපි පොඩ්ඩක් වැඩි කරගන්න ඕන. ඒ නිසා ඔයාලට ටිකක් තික්නස් එක වැඩි, ගේජ් එක වැඩි හෙවි ගේජ් පික් එකක් යූස් කරන්න පුළුවන්. අපි රෙකමෙන්ඩ් කරන්නේ මෙන්න මේ TOTEX ස්ටෑන්ඩඩ් ටයිප් පික් එකක් වල යූස් කරන්න කියලා. පොඩ්ඩක් ගේජ් එක වැඩි, කියන්නේ හෙවි ගේජ් පික් එක. සාමාන්‍යයෙන් අපි ලීඩ් ප්ලේ කරන නම් අපිට හොඳ ඩයිනමික් රේන්ජ් එකකින් ලීඩ් ප්ලේ කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට මේ අපේ අතේ වේට් එක අනුව අපිට මේ ගිටාර් එකේ ස්ට්‍රින් එක අපිට අඩුවෙන් ටච් කරන්න ඕන නැත්නම් හෙවි විදියට ප්ලේ කරන්න ඕන නම් අන්න ඒ වගේ ඩයිනමික්ලි අපිට මේ ගිටාර් එක ප්ලේ කරන්න ඕන. ඒ නිසා අපිට ගිටාර් එකේ ස්ට්‍රින් එක තියෙන ඇටැක් එකත් පොඩ්ඩක් වැඩි කරගන්න ඕන. ඒ නිසා අපි රෙකමෙන්ඩ් කරන්නේ හෙවි ගේජ් පික් එක. ඒ කියන්නේ 1 mm වලට වඩා පොඩ්ඩක් වැඩි, නැත්නම් 1 mm හරි කමක් නැහැ, 1 mm වලට වඩා වැඩි ගේජ් එකක් තියෙන පික් එකක් යූස් කරන්න කියලා. තවත් හොඳයි මෙන්න මේ වගේ පොයින්ට් එන්ඩ් එකක් තියෙන මෙන්න මේ වගේ ස්ටෑන්ඩඩ් ෂේප් පික් එකක් යූස් කරනවා. සාමාන්‍යයෙන් අපි රෙකමෙන්ඩ් කරන්නේ මෙන්න මේ TOTEX මැටීරියල් එකෙන් හදලා තියෙන
1 මිලිමීටර වලට ආඩ වැඩි ඒ කියන්නේ හෙවි ගේජ් එකකින් තියෙන ස්ටෑන්ඩඩ් ෂේප් පික් එකක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා අපේ channel එක බලන අති බහුතරය අපේ channel එකට තාම subscribe කරලා නැහැ. 70%ක් වගේ තාම subscribe කරලා නැහැ. ඒක නේ නිසා ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි recommend කරන්න නම් base guitar එක pick එකෙන් play කරන්න එපා. play කරන්න ඕනිම නම් ඔයාලා एक्स्ट्रा हेवी गेज तोरगा यानी थिकनेस 1.3 1.2 आगे वे थिकनेस पिक तोरगा मे मंगवती वेड़ थिकनेस थिक पिक मट मेक लेसी मेम नमन कर मार बेस प्ले कर अभी रिकमेंड कर मेवा पिक तोरगा मेन मेक Dunlop Totex 1 मिलीमीटर पिक इक हेतु मेक स्टैंडर्ड शेप पिक पॉइंट एंडे कत्ती मेक थिक पिक 1 मिलीमीटर पिक එනිසා මේ පික් එක නැමීමේ හැකියාවෙම ටිකක් අඩුයි. ඒ නිසා හොඳ වේට් එකක්, හොඳ ඇටැක් එකක් බලා ගන්න පුළුවන් গিටාර් එකේ මේ පික් එකෙන්. ඒ නිසා හොඳ ඩයිනමික් රේන්ජ් එක අපිට මේක ප්ලේ කිරීමේ හැකියාව දෙනවා. ඒ වගේම මේ thick pick එකක් වුණොත් අපිට strumming කරන්න පුළුවන් අපේ මේ ඇඟිලි වල තියෙන muscles පොඩ්ඩක් හොඳට රිලැක්ස් කරලා ටික දවසක් ප්‍රැක්ටිස් කරද්දී මේ වගේ පික් එකකින් හොඳට ස්ට්‍රමින් ප්ලේ කරන්න පුළුවන් ඇටැක් එක ටිකක් අඩු වෙන විදියට. තාම මේ Totex material එකෙන් අපිට හොඳ grip එකක් අපේ ඇඟිලි වලට ගන්නත් පුළුවන්. ඒ නිසා අපි තෝරගත්තේ අපිට ප්ලේ කරන්න මෙන්න මේ Dunlop Totex pick එක. සාමාන්‍ය වල গিටාර් එකක් මිලදී ගන්න නම් අඩුම රුපියල් 10000ක්වත් වෙනවා. මේකයි රුපියල් 10000කට গিටාර් එකක් කරන් රුපියල් 100ක් वगे लोभगम पिक कमें प्ले कर प्रश्न है ना अपी ना रिकमेंड करें मे वे नमक गमक पिक आराम प्ले कर वाले रुपया सी ये मुदल बलापुर पिक अभी रिकमेंड करना मेन मे एलिस्किन ब्रांड किंग हरी मे जिम डनलॉप की ब्रांड किंग हरी पिक तोरगा खील ऐना अद पिगना गुडक देवल कथा कर तवत मुनवारी प्रश्न मेके कमेंट कराने हेमंत अपे फेसबुक पेज मेसेज का दान एवं वाला वीडियो खेम तीन अपे वीडियो लाइक करें कमेंट करें सह शेयर करें अमत करना तेवा जय वा।